බුදුහාමුදුරුවෝ වෙන්නනවා මේක තමන් තුලින් වන්න ලෝකයයි ලෝක සමුදයයි. දැන් පුළුවන් ද මේසේ සමුදය තමන් තුලින් දකින්න? ඇයෙන් දැක්කා හිතෙන් හිතුවා. ඔය සිද්ධි දෙකනේ ඉන්නේ. ඇහෙන් දැක්කා හිතෙන් හිතුවා. හිතන දේ එළිය තියෙන්නේ කියලා විශ්වාස කළා. ඔය ටික නේද උනේ? පළවෙනි දේ ඇහැට පේනවා. දෙවෙනි දේ පේන දේ ගැන කල්පනා කරනවා. තුන්වෙනි එක තමයි කල්පනා කරපු එක තියෙන්නේ එළිය කියලා දැඩිව විශ්වාස කරන ගතිය. ඒක අවිද්‍යාවෙන් කරන්නේ. හිතෙන් හදපු බව හිතට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. ඒක දකින්න නම් මේ ආයතන වලට සිහිය නුවණ පවත් ගන්න ඕනේ. ඔකට තමයි සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. ඒ බහිද්දකය සකස්ුනේ කොහොමද කියලා සමුදය ධර්මයේ දකින්න. දකින්න ඉන්නේ ප්‍රඥාව. හරි. එළියේ කයක් තියනවා නම් එළියේ දෙයක් තියනවා නම් සමුදය ධම්මානුපස්සී වෙන්න. ඔන්නඔක තමයි කායනුපස්සනා සතිපට්ඨාන. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට ඒ සමුදය එළියෙන් හොයන්න එපා, තමන් තුලින් හොයන්න කියලා වෙනම දේශනා තියෙනවා. හරි. එතකොට අපිට පේනවා ඔය අපි කය කියලා බාරගත්තු එක අවිද්‍යාවෙන් කරපු සංකාරයක් නේද? දැන් ඔය මේසයක් කියලා එළියෙන් බාරගත්තු එක අවිද්‍යාවෙන් ආයතන මුලාවෙන් කරපු සංස්කාරයක් නේද? ආයතන වලට සිහිය නුවණ නැතිකම. දැන් අපිට ඔක තාම තේරෙන්නේ නැහැ. අපි සතිපට්ඨානේ වැඩලා නැහැ නේ. ඒකට තමයි අර බල්ලගේ උපමාව වරන් හිතන්න කියන්නේ. දැන් බල්ලා නම් මෝඩකමට වතුර බල්ලෙක් හදලා කියලා අපි දන්නවනේ. එතන සමුදේ අපි දන්නවා. මොකද බල්ලගේ මෝඩකම තියෙනකන් වතුර බල්ලා ඉන්නවා. අපේ මෝඩකම යෙදෙන්නේ නැති හින්දා අපිට වතුර බල්ලෙක් උපදින්නේ. එතකොට සමුදේ තිබුණත් ඵලය තියෙනවා. සමුදේ යෙදුන්නේ නැත්තම් ඵලයක් හටගන්නවා. ඔකට කියනවා මේ ඇති කල්ලි මේ වේ මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. ඔකට කියනවා පටිච්ච සමුප්පාදේ කියලා. මේ ඇති කල්ලි මේ වේ. ඒ කියන්නේ හේතුව තියෙනකොට ඵලය තියෙනවා. හේතුව යෙදුන් නැත්තම් සමුදේ යෙදුන් නැත්තම් ඵලයක් උපදින්න විදිහ නැහැ. දැන් බල්ලගේ මෝඩකම තියෙනකන් වතුරේ බල්ලෙක් ඉන්නවා. උගේ මානසිකත්වයට මෝඩකම තියෙනකම් බල්ලෙක් ඉන්නවා. මෝඩකම යෙදුන් නැත්තම් බල්ලෙක් ගැන කතා කරන්න පුළුවන් වෙයිද? හටගන්න. සමුදේ යෙදුන් නැත්තම් හටගන්න. එතකොට ඔන්න ඔය නූපදින ගතියට කියනවා නිරෝධය කියලා. නූපදින හටගන්න නැහැ. නිරෝධයි. හරි. හටගත්තු දේ නැති වුණ කතාවක් නෙවෙයි මේ කියන්නේ. සමුදය තිබුණත් හටගන්නවා, සමුදය ඉදුන් නැත්තම් හටගන්නේ උපදින්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං න හෝති. න හෝති. ඵලය න හෝති. හටගෙන නැහැ. ඉපදිලා නැහැ. මේ වතුරේ බල්ලගෙන් පැහැදිලි නේද? සමුදේ දෙනකන් වතුරේ බල්ලා ඉන්නවා. මෝඩකම තියෙනකන් බල්ලෙක් ඉන්නවා කියලා දෙඩිව විශ්වාස කරනවා. මේකනේ වතුරට බුරන්. හරි. මෝඩකම දුරු වුණ දවසට බල්ලෙක් උපදීද? උපදින්න. එතකොට මේ වතුරේ ඉන්න බල්ලගේ ඇත්ත තත්ත්වේ නිරෝධයි නේද? මෝඩකම මත නේද උපද්දගෙන තියෙන්නේ? ඇත්ත තත්ත්වේ නිරෝධයි. නිරෝධයි කියන්නේ නැති වෙලාද ඉපදිලා නැද්ද? නිරෝධයි කියන්නේ තිබුණ දේ නැති වුණාද ඉපදුනේ නැද්ද? දැන් වතුරේ බල්ලා නැහැ කියන්නේ ඉපදිලා නැහැ. එතකොට හිටියේ කෙක් නැති වුණාද? වතුරේ බල්ලා තමයි මං අහන්නේ. ගොඩ ඉන්න බල්ලා නෙමෙයි. වතුරේ බල්ලේ කටගෙනම නැහැනේ. මෝඩකම මතනේ උපද්දන්නේ. එනා ඇත්ත தත්තේ නිරෝධයි නේද? ඉපදිලා නැහැ. මෝඩකම තිබුණොත් උපද්දනවා.
අවිද්‍යාව තිබුණොත් සකස් කරනවා. අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් සකස් වෙන්නේ. අන්න ඕකට කියනවා පටිච්ච සමුප්පන්න බව කියලා. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ වේ. ඉමස්මින් අසති ඉදං නහෝති. සමුදේ යෙදුන්නේ නැත්නම් ඵලය නහෝති. කතා කරන්න බෑ. ඒ කතා කරන්න බැරි කම තමයි Nirodhe. ඒ කියන්නේ හටගෙන නැහැ. හරි? හටගෙන නැති ස්වභාවය, ඉපදිලා නැති ස්වභාවය. ඔකට කියන අනුත්පාද Nirodhe කියලා. ඉපදිලා නැති. රහත් වෙනවයි කියන්නේ රහතන් වහන්සේ කියන්නේ ඉපදීම නවත්තන එක. ඉපදීම නවත්තන එක. අසංකතේ අන්න අපි සංකතයි. අසංකත කියන්නේ සමුදේ යෙදිලා නැහැ, හටගන්නේ නැහැ. නැවත නෙමෙයි. දැන් වතුරේ බල්ලා නැවත හටගන්නේ නැද්ද? වතුරේ බල්ලා නැවත හට ගැනීමක්ද? හටගෙනම නැහැ. රහතන් වහන්සේට අපි මෝඩකමට හදන ඒවා හදන්නේ නැහැ. අපි මෝඩකමට අපි ආයතන මුලාවෙන් හදන ඒවා, අපි අවිද්‍යාවෙන් හදන ඒවා, අවිද්‍යාව දුරුකල මනසට හැදෙයිද? හැදෙන්නේ නැහැ. දැන් බල්ලා මෝඩකමට වතුරේ බල්ලෝ හැදුවට අපි හදනවද? නැහැ. ඇයි? ඒ මෝඩකම යෙදෙන්නේ. එතකොට අපි මෝඩකමට එළියේ හදන ඒවා ආයතන මුලාවෙන් ඒවා රහතන් වහන්සේට හැදෙයිද? හැදෙන්න බෑ. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි මෝඩකම ඉන්න හින්දා. දැන් බල්ලට තේරෙන්නේ නැහැ මෝඩකමට බල්ලෙක් හැදුවා කියලා. ඌ හිතන්නේ බල්ලෙක් ඉන්න හින්දා පේනවා කියලානේ. ඉතින් අපිට හිතෙන්නේ මේ දෙයක් තියෙන හින්දා පේනවා. අර බල්ලගේ මානසිකත්වය. ඇයි අපි තාම සමුදේ ධම්මානුපස්සී උනේ නැහැ? කායනුපස්සනාව වැඩුවේ නැහැ. කායනුපස්සනාව වැඩුවත් පේනවා මේ ආයතන මුලාව තියෙනකන් ඔහොම හිතනවා. මම විශ්වාස කරේ. මේ ඇතිකල්ලි මේ වේ. අපේ ආයතන මුලාව තියනකන් ඔය හිතුවා නෙමෙයි එළිය දේ දැනගත්තා කියලා විශ්වාස කරනවා. රුවන්වැලිසෑය කියනකොට හිතුවා නෙමෙයි අර අනුරාධපුරයේ තියෙන එක දැන් දැනගත්තා කියලා තමයි හිතන්නේ. දැන් ඇත්තටම දැනගෙන තියෙන්නේ හිතෙන් හදපු එකනේ. ඔය බව අපිට වැහිලා. අවිද්‍යාව නිසා. පේනව නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන එක ප්‍රඥාව අවදි වෙනකම් පේන්නේ නැහැ. ඒ නිසා තමයි අන්න සමුදය ධම්මානුපස්සී වෙන්න කියලා වැඩපිළිවෙලක් දෙන්නේ. ඇත්ත දකින්න ඕන. කායේ කායනුපස්සී විහෙරති. කායෙහි ඇත්ත දකින්න ඕන නම් කායනුපස්සී විහෙරති වෙනවා. කායනුපස්සී විහෙරති කියන්නේ සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදය ධර්මයේ දකින්න. සමුදය ධර්මයේ දකින්නකොට පේනවා ආයතන මුලාව. අවිද්‍යාව. අවිද්‍යාව නිසයි සතර මහා ධාතු රූපයක් අපි බාරගත්තේ. අවිද්‍යාව නිසයි සතර මහා ධාතු රූපයක් දැඩිව පිළිගත්තේ. දැන් බල්ලගේ අවිද්‍යාව නිසා නේද සතර මහා ධාතු බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා පිළිගත්තේ. නේද? දැනට මේ උපමාවෙන් විතරයි මේක තේරුම් ගන්න පුළුවන්. බල්ලගේ අවිද්‍යාව ආයතන මුලාව නිසා නේද සතර මහා ධාතු බල්ලෙක් වතුරේ ඉන්නවා කියන්නේ. ඇත්ත තත්ත්වය එහෙම එකෙක් නැහෙනේ. නේද? ඇත්ත තත්ත්වය නිරෝධයි. මෝඩකම මත උපද්දලා. බල්ලා දන්නේ අපි දන්නවා. හරියට හරි. අපි දන්නේ රහතන් වහන්සේ දන්නවා. බුදුහාමුදුරෝ දන්නවා. බල්ලා ඒ සිද්ධිය දන්නේ නැහැ. ඌ සමුදය ධම්මානුපස්සී වෙලා නැහැ නේ. දැන් අපිත් ඇත්ත දන්නේ නැහැ. අපිත් සමුදය ධම්මානුපස්සී වෙලා නැහැ. කායනුපස්සනාව වඩලා නැහැ. එතන ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න බව පේන්නේ නැහැ. ඒ පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධම දැක්කවෙන්නේ. ධම දැක්කොත් තමයි බුදුන් දැක්කවෙන්නේ. බුදුරජාණන් වහන්සේ මොන වගේ කෙනෙක්ද මෙච්චර දෙයක් දේශනා කරන්න කියලා දකින්න පුළුවන් දහම දැක්ක.
අර අපිට හිතා ගන්න බැරි දෙයක් මේ. සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බැහැ. අපිට මේ පෙර නොයසු විරු දහමක් මේ පෙන්වලා දෙන්නේ. හරි. ඒ දහම මොකද්ද? පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකද්ද? මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බැහැ. කියන ධර්මතාවය. ඒක දකින්න නම් සමුදය හොයා ගන්න. එතකොට සමුදේයි ඵලයේයි තියෙන සම්බන්ධතාවය තමයි පටිච්ච සමුප්පන්නක. සමුදේ තියෙනකම් ඵලයේ තියෙනවා. සමුදේ දුන්න නැත්තම් ඵලය උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. ආ? අපි දන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. වැහිලා නෙදින්නේ. ඒ හින්දා සමුදේ ධම්මානුපස්සී වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. සතිපට්ඨාන. කයක් තියනවා නම් ඒකේ සමුදේ වයන කායිකානුපස්සී විහෙරති කියන්නේ සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. දැන් බලන්න ඔය සමුදේ අවිද්‍යාව කියලා අහුනෝ. ආයතන මුලාව කියලා අහුනෝ. දැන් බල්ලගේ මට්ටමෙන් හිතන්නකෝ බල්ලා වතුරේ බල්ලෙක් හදන්නේ ආයතන මුලා වෙන්නේ. දැන් අවිද්‍යාවෙන් කරන සංස්කාරයක්නේ. නේද? දැන් ඔතන දුකක් පේන්නේ නැද්ද? බල්ලා දුකකට අහු වෙලා කියලා පේන්නේ නැද්ද? අපිට පේන. බල්ලට පේන්නේ නැහැ. බල්ලා හිතේ වතුරේ බල්ලෙක් හිටියට මට තියෙන දුක මොකද්ද? හැබැයි අපිට පේනවා මුගේ මෝඩගමට හදාගත්ත එකම දුකයි. කියලා පේනවා නේද? අන සංකාර දුක්ඛය. අවිද්‍යාවෙන් සකස් කිරීමම දුක. ඇත්ත ඇති හැටි නෙමෙයි නිරෝධ දෙයක් මෝඩගමට තියනවා කියලා හිතාගෙන. ඉපදිලා නැති ස්වභාවය මෝඩගමට උපද්දගෙන. සංකාර. එතකොට ඒ සංකාර කියන්නේ දුකම නේද? තේරුණා? ඒකව තමයි එක එක විදිහට විස්තර කරන්නේ. ලෝකේ පවතින දුකම. ලෝකය කිව්වත් දුක කිව්වත් එකමයි. මොකද මේක සංස්කාරය. දැන් පේනව නේද? වතුරේ බල්ලා නැති වුණොත් විතරද දුක? හදුව එකක් දුක නේද? ඉපදුණත් දුක, පැවැත්තුවත් දුක, ඌ නැති වුණා කිව්වත් දුක. මොකද සංකාර දුක්කේ. දැන් පේනවද අර සාපේක්ෂ දුකයි මේ ඇත්ත ඇති හැටි දැක්මෙන් එන අවබෝධ වෙන දුකයි. සංකාර දුක්ඛය කියන්නේ ආර්ය සත්‍යය. හැබැයි ඒක තේරුම් ගන්න නම් සමුදය දැකලා ඕක සංස්කාරයක් බව තේරුම් ගන්න ඕන. ඕක අවිද්‍යාවෙන් කරපු සකස් කිරීමක් කියලා තේරුම් ගන්න ඕන. එදාට තමයි දුක්ඛ ආර්ය සත්‍යය තේරුම් ගන්න. සමුදය හොයාගන්න කලින් දුක්ඛ ආර්ය සත්‍යය තේරුම් ගන්න බැහැ. ඒ නිසා තමයි මම කිව්වේ දුක්ඛ ආර්ය සත්‍යය දැනගන්නකොට සමුදය ආර්ය සත්‍යයත් දැනගෙන ඉවරයි. අවිද්‍යාව මතමයි යෝග කියන එක දැනගෙන ඉවරයි. ඒකම දැනගෙන ඉවරයි. අපේ අවිද්‍යාව නිසා ඔක හැදුනට අවිද්‍යාව නැති මනසට උපදී නෑ නිරෝධයි. නිරෝධ ආර්ය සත්‍යයත් එතනම තියෙනවා. එහෙනම් නිරෝධ කරන මාර්ගෙත් දැන් තේරුම් ගන්න පුළුවන් නේද? මේ මෝඩකම දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු කරන්න ඕන. සමුදය දුරු කරන්න ඕන. එතකොට මේ නිරෝධගාමිනී ප්‍රතිපදාව. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. ඔය හතර ආවොත් සම්මාදිට්ඨිය. අයං උච්චති සම්මාදිට්ඨි. මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. මොකද්ද? දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. ඔය සතර ඥානෙම තියෙනවා එක ඥානයක් ආවොත්. එකක්වත් අඩු නැතුව. ඒකට කියනවා සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති කරගන්න තමයි අපි ධහම උදව් කරගන්න. සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනාට තමයි ආර්ය මාර්ගේ වඩන්න පුළුවන්. එතකන් ආර්ය මාර්ගේ වැඩෙන්නේ නැහැ. පැහැදිලිද ඔය කියපු ටික? ඔය ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි ඔක එකපාරට පැහැදිලි වෙන්නේ නැහැ. ඒකත් මේ ධහමේ හැටි. ඒක ආයේ ආයේ විමසන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන. ඊළඟට ඈ අවිද්‍යාවෙන් වැහිලා
ඉතින් බල්ලට කොච්චර කිව්වත් ওই නිරෝධ ධර්මයක් කියලා ඌට තේරෙන්නෙත් නැහැ, ඌ පිළිගන්නෙත් නැහැ. දැන් අපිට කොච්චර කිව්වත් ওই මේසේ නිරෝධ ධර්මයක් කියලා අපි ලැස්ති නැහැ. ওই තියෙන එක කොහොමද නැහැ කියන්නේ? ওই තියෙනවනේ. මේ බල්ලක් කියයි අර ඉන්න බල්ලා කොහොමද නැහැ කියන අර පේනවනේ ඉන්නවා. එකම තර්කේ. ඒක අවබෝධ වෙනකන් අර ලෝකෙට අයිති දෘෂ්ටියෙන් තර්ක කරනවා. ඒක අවබෝධ වෙන්න එකම මාර්ගයයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ සතර සතිපට්ඨාන. කයක් තියනවනම් ඒකේ සමුදය හොයාගෙන යන්න. ඇතිවීම. ඇති උනේ කොහොමද කියලා හොයාගෙන යන්න. හැබැයි ඒක හොයන්න ඕන තමන් තුල. ඔව් එතකොට තමයි අවිද්‍යාව දුරු වෙන්නේ. ඇත්ත අහු වෙන්නේ. ප්‍රඥාව පහළ වෙනකොට මෝඩකම දුරු වෙනවා. පැහැදිලිද? පැහැදිලි නැත්නම් අහන්න. දැන් මේවා කිව්වට පිළිගන්න ඕන ඒවා නෙමෙයි, තමන් හොයන්න ඕන. ලොකු පරීක්ෂණයක් කරන්න තියෙනවා. බැරි කියලා දෙයක් නැහැ. අපි නුවණක් ඇතුව මිනිස්සු වෙලා ඉපදිලා තියෙන්නේ, දහමක් අහන්න ලැබිලා තියෙනවා. ඕක ෂණ සම්පත්තිය. ෂණ සම්පත්තිය තියෙන අයට බැහැයි කියලා දෙයක් නැහැ. දැන් ඔය කියන උත්සාහය තියෙන. දැන් කියනකොට තේරුම් ගන්න පුළුවන් නම් බැහැයි කියලා දෙයක් නැහැ. දැන් වීරය කරන්නේ මොකටද කියලා දැනගන්න. නැත්තම් ඔය කරන්නම් ආලි මොකක් හරි කර කර හිටියට මේ ආර්ය මාර්ගෙ වැඩෙන්නේ නැහැ. දහම අහලා තේරුම් ගන්නවා. ඊට පස්සේ Tamanට පුළුවන් තනියෙන් මාර්ගේ වඩන්න. කවුරුවත් ඕන නැහැ. හරියට තේරුම් ගත්තොත්. ඈ? එහෙනම් තේරුම් ගත්තායිට තමයි මේ වගේ තැන් තියෙන්නේ. ඇවිල්ලා ඊට පස්සේ පුරුදු කරන්න තියෙන්නේ. දැනගත්තු දේ භාවිතා කරන්න. භාවිතා බහුලී කතා. ඉස්සෙල්ලා දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. දහමක් අහලා තේරුම් ගන්න. ඊට පස්සේ ඒක භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. එහෙම දහමක් තමයි බුදු කෙනෙක්